ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සුරැකීමේ සංවිධානයේ විදියට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක මේ පක්ෂය ගමන් කළ යුතුයි රාජපක්ෂ වරුන්ට මේක යටත් නොවිය යුතුයි කියලා ගෙනාවු අරගලේ අද කූටප් ප්‍රාප්තියකට ලක් වුණා කියලා එක තමයි අපේ හැඟීම අතිගරු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මෙහි නායකත්වයේ බාර අරගෙන අද උදෑසන සියලුම ප්‍රගතිශීලී ජනතාව සමග එම ජනතාවගේ සහභාගීත්වය ඇතිව නායකයන්ගේ සහභාගීත්වය ඇතිව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එකඟතාවයකට පැමිණුණා ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂකයා විදියට සිටින රජිත් ප්‍රේමදාස මහත්මයාව ජනාධිපතිවරයා බවට පත් කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන විශේෂයෙන් අපි සැම ඉටු කරන බව එතුමිය අවස්ථාවේදී ප්‍රකාශ කළ සිටියා. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමා හෝ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ කිසිදු හංගපු එකඟතාවයන් ගිවිසුම් අපි අතර නැහැ. වර්ධරාජා පෙරුමාල් තුරු නැගෙනහිර පළවෙනි ප්‍රධාන අමාත්‍යවරයා ඔහු LDT කොඩිය ඔසලා තමයි තමිල්නාඩුට පැනලා ගියේ. එතකොට එම දැනත්තා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහාය දෙනවා නම් ඒ සහාය දෙන්නේ මොන එකඟතාවයන් යටතේද කියලා රටට එලි කරන්න ඕනේ. තොණ්ඩමාන් පැහැදිලිව ප්‍රකාශ කරා එකඟතා 32කට එකඟතාවය අනුව තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉල්ලීමට ගෝඨාභය රාජපක්ෂට සහාය දෙන්න කියලා. ඒ එකඟතා 32 මේ රටේ ජනතාවට එලි කරන්න ඕනේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණයට දෙවෙනි මනාපේ ඉල්ලන මේ හිස්බුල්ලා ආණ්ඩුකාරතුමාට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් පොරොන්දු වුණේ මොකද්ද? එහෙලි නොකරොත් අපි අනිවාර්යයෙන්ම එකින් එක හෙලි කරනවා. නිදහස් ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට තමයි මල්වතු අස්ගිරි මහානායක හාමුදුරුවන්ට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරේ. කිසිම නායකයෙක් රටේ ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළා නැහැ. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයා ක්‍රියාවෙන්ම ඔහුගේ තිබෙන ඒ එකඟතාවය බෞද්ධ ආගමට සහ අනිකුත් ආගම්වලට තියෙන සහජීවනය ඔහු ඔප්පු කරලා තියෙනවා.